අයිබෝවන් දනුට කියන්න බොබින් සූති අපිත් එක්ක එකතු වුණාට අද මාත් එක්ක කතා කරන්න ඉන්නේ කෙනා හරිම ලස්සනයි එයාව වයිරල් සෙන්සේෂන් කියලා කියන්න පුළුවන් අද මාත් එක්ක කතා කරන්න ඉන්නේ ටීනා අයිබෝවන් අපි ගොඩක් සැරේ මේ ෂෝ එක කරන්න බලලා අන්තිමට මේ බැස්ස දවසක දෙන්නේ ඒත් හරි අමාරුයි බාහනය ගන්න බෑ කවුරුත් නෑ පාරේ කවුරුත් නෑ බැස්ස අපම ඔක්කොම ඉඳා ගන්නවා ඔක්කොම ටැක්සි කාර වන්ස් කරන්නේ ලොකු ප්‍රශ්න නැද්ද තමයි මේ ළමයා ඇවිල්ලා දින මේ ෂූට් එකට බොහොම ස්තුතියාවක් ටීනා වා කියන ඔයා නිකන් මේ ගොඩක් කට්ටියගේ ඔළුවේ කීනේ ඩිස්ටර්බ් කරන එකෙක් වෙලා මේ දවස් ටික मोडल पोड़े आसावक पोड़े मैंने තනිකර ලොකු බිත්ති හතරක් අපි පිරිමි කෙනෙක් දැකලා නැහැ එළියේ කවුරුත් දැකන පිරිමි කෙනෙක් කවුද ඒ කියන්නේ ඔක්කොම ගර්ල්ස් ලයික් ඒක පැති වලින් එක එක ප්‍රශ්න ගුඩ් ෂෙපර්ඩ් කොන්වන් කොට හේන මගේ අම්මගේ ඉස්කෝලේ මේ ඉතින් හරි කොටු වෙච්ච විදිහ තමයි අපි එළිය දකින්නේ සන්ඩි ස්කූල් යද්දි තමයි අපි බොයි කෙනෙක්ව දකින්නේ ඒක පොඩ්ඩක් බලනවා මේ පොත්ියාගේ මේ බලන්නේ ඒ තමයි අපි ඇත්තටම හැදුනේ ඉතින් ඒ හිටපු පරිසරයත් එක්ක ඉතින් අපි හොස්ටල් එකේ ඉන්නකොට අපේ කන්වන්ට් එකේ ළමයිට හැමදාම තියෙනවා ඒ කියන්නේ නාට්‍ය ඩ්‍රාමා ඒ කියන්නේ ගෙදර යන දවස් වලට මොනවා හරි අපි ප්ලෑන් කරලා කරන්න ඕනේ ඉතින් අම්මලාවයි අර ළමයිව සතුටු කරන්න ඉතින් එතකොට මායි මගේ අක්කිලා දෙන්නයි එකතු වෙලා මේ ඔය එක එකව කරන එතකොට පොඩි පොඩි දක්ෂතා ඉතින් තිබුණා ඩාන්ස් කරන්න පුළුවන් ඒ කියන්නේ මම ඩාන්සින් ගැන එහෙම ඉස්කෝලේ ඉගෙන ගත්තට වෙස්ටර්න් ඒවා කිසිම තැනක ඉගෙනගෙනවත් එහෙම නැහැ හැබැයි ඕන එකක් අල්ලගන්න පුළුවන් දන්න කවුරු හරි ඕන ස්ටෙප් එකක් පුව ටැලන්ට් එක තියෙනවා මේ කියන්නේ කට්ටියහනි දැක්කොත් බැලුවොත් කියන්නේ ඉගෙන ගත්තද කියලා කොයි හරි ක්ලාසස් ගියාද කියලා හැබැයි නම්ස්ලා ඉන්නවනේ බෝඩින් ගේ ඒගොල් කියසලා නටන්න පුළුවන්ද මේ මම යාර ඩාන්සින් වලට ඒගොල්ලෝ හරි ආසයි. ඒ කියන්නේ නටලා කරලා පොඩ ටැලන්ට් දෙනකොට හැම වෙලාවෙම මමයි මගේ අකිල දෙන්නේ තමයි කොහොමත් ඉස්සරහම හැම වෙලාවෙම වැටෙන්නේ. මේ තුන් දෙනා එකට පොඩි මේ. ඔව් එකට තමයි හිටියේ. මේ ඉතින් ඒකත් එක ඊට පස්සේ දැන් අපි නිවාඩුවට යන්නේ හරි කලාතුරකින් තමයි ගෙවල් වලට අපි යවන්නේ. ඉතින් පේරන්ට්ස්ලා අරගෙන ටිමන් අපි නැන්දලා ගෙදර හිමනකොට මම ඉස්සර ෂෝස් බලන්න හිම යනවා රොසෙල්ලක් කියලාගේ, බියන්කලාගේ තේ ඒගොල්ලෝ ඉස්සර ඉන්න හොඳ මොඩල්ස් රොසෑන් ගයිස්ලා. ඒගොල්ලෝනේ දවසල ඉදපු টপ මොඩල්ස් ලීත ඒගොල්ලෝගේ පොඩි රොසෑන්ව ටීවී එකට ගිහලා. ඔව් එතකොට හරි පොඩි. ඉතින් රොසෑන්ා කිත අපේ ස්කූලේ. මුචි වෙන්නේ ඔයා තිස්සර මට මතකයි බාස්කට්බෝල් ගහන්න එයා එනකොට අපි ඉතින් කටවලනේ බලාගෙන ඉන්නවා ආසාවෙන්. ඉතින් ඒ යනකොට ෂෝස් බලද්දී මට ඉතින් ආසාවක් හිතුණා මේ සහ මගේ මේ ෆස්ට් බෝයෆ්‍රෙන්ඩ් සැලොන් එකේ වැඩ කරේ. එයා ඉත ෆැෂන් ෂෝස් වලට එහෙම වැඩ කරනකොට මම ගියා එක දවසක් එයාගේ පස්සේ. ගියාම ඉතින් දැන් අර මියුසික් දාලා ට්‍රැක් දාලා මොඩල්ස්ලා එනකොට ඉතින් අර මොකද්ද වන්දයි පොඩි ඇඟට තීරණා කැවිල් එනවා. ඔව් මේක මේක මගේ ඇඟේ තියෙන දේ මටත් පුළුවන් කවදා හරි මම මේක වෙනවයි කියන්නේ මොඩල් කියන එක මගේ ආසාව තිබුණා. ඒනකොට කවදාවත් ඇක්ට්‍රස් කෙනෙක් වෙන්න ඕනේ කියන තර එහෙම තිබුණේ නැහැ ආසාවක් ඇත්තටම. මේ මොඩල් කෙනෙක් වෙන්න තමයි ඉතින් එහෙම मॉडल्स मॉडल्स नम टिका मॉडल्स इंडस्ट्री की प्रश्न चारित्य
ලොකුවට මම දැක්කේ වානේ රණ්ඩු වුණා. චිලිත් එක. ආරෙ මේ දකෝයදෝ. ෆුල් ෆයිට් එකක් ගියා. ඒ ෆයිට් එක පබ්ලිසිටි එකකට ගියේ මූවි එකකට. ඇත්තටම මේ ඒ දැන් මෙහෙමයි මමත් ඉන්ඩස්ට්‍රි එකේ එනකොට මගේ ඇතුෙන් උත් දනු ඇත්තටම වැරදි වුණා. මම ඒවා ගැන ඇත්තටම මේ පසුතැවෙනවා. මම ඇයි ඒ වගේ දෙයක් මට ඒ කාලෙදි මොලේ තිබුණ නැත්තේ මේවා මේ මේ වගේ වෙද්දි බැහැයි කියලා කියන්නේ මොකද ඒකෙන් සමහරට ගොඩක් වෙලාවට අර මිනිස්සු හිතාගෙන අපි ගැන වැරදි විදිහට ඇත්තටම මේක මූවේකට කරපු එකක්. ඒක අර සාමාන්‍යයෙන් මාව දන්න කට්ටිය දානවා මම මොකද ඒක ඇත්තටම වීඩියෝ කරේත් අපේ ෆිල්ම් එක කරන්න හිටපු ඩිරෙක්ටර්මයි. එහා පැත්තේ මට බනින්නේ මේ එයාමයි. ඉතින් මොකද ඔය ෆිල්ම් එකේ මමයි එතකොට තරින්දි චිලි අපි කට්ටිය තමයි කරන්න හිටියේ. ඉතින් ඔහොම රියර්සල් උත් කරලා ටික දවසක් ඕක මේ අපි රූගත කිරිමුත් කරා. දවස් කීපයක් කරලා මූවේ ආවේ නැහැ. කොහොම හරි චිලීට ඔය මොකක් හරි එකක් කරන්න ඕමනා වෙලා චිලී කෝ අපි මෙහෙම එකක් වෛරල් යවන්න කරමු කියලා. ඉතින් අහුනේ මාව. නෑ 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 වීඩියෝ කරන්න නෑ වීඩියෝ කරන්න නෑ මේ. බබා නේ බබා බබා කොබා අපි කරමු ෂූට් එක නෑ අනත් කැමරාවේ වීඩියෝ කරන්න බබා වීඩියෝ කරනවා මල්ලි. ඔයාට ඒ කාලේ දන්නේ නැහැ කොහොමද නෑ. නෑ මම ඇත්තටම ඒකට මම බැහැයි කියලා කිව්වා. මම ඇත්තටම ඒකට අනේ මෙහෙම ඕනේ නෑ අපි දැන් ඕක වෙන විදියකින් අපිට මාකට් කරගන්න පුළුවන් නේ සාමාන්‍යයෙන් එහෙම අය ගොඩක් වෙලාවට එනවා මේ ෆීල්ඩ් එකේ දැන් එන ෆිල්ම් වලින් සහ වැඩ වලින් අපි මාකට් කරගන්න හදන වෙනත් විදියට වැරදි විදියට ඉතින් එහෙම නැතුව වෙනත් ක්‍රමයක් හොයාගන්න පුළුවන් නේ ඕකට. ඉතින් මම බෑ කියලා තේත් මම මේගොල්ලෝ නැනේ කරමු කරමු කියලා කිව්වා. ඉතින් මම කරා. ඉතින් ඇත්තටම මම අද ඒකට පොස්ට් වෙනවා. මම අපරාධේ එහෙම දෙයක් කරේ කියන එක නැතුව ඇත්තට එහෙම දෙයක් සිද්ධ වෙලා නෙමෙයි. මොකද මම දැන් පස්සේ ඉඳන් චිලිත් එක ඇත්තටම ලොකුර කතා කරන්නේ. මම අදටත් චිලිට බයිනා දැක්කු. ඉතින් මේ වා කරපු වැඩින් සෑහෙන මේකක් උනා කියලා. හැබැයි මම අහන්නේ මේ ඉන්ඩස්ට්‍රියට එනකොට ආවට පස්සේ ගයිඩ් කරන්න කවුරුත් නැහැනේ. අන්න ඒකයි. දැන් අපිට සමහරලාට අපි අර අලුතෙන් එනකොට අපි හිතන අර අවුරුල් වැඩන අපි ලොකුවට ඒක ඔලුවට දාගෙන හිතන්නේ පස්සේ අපිට මේකෙන් මොකද්ද වෙන ඩැමේජ් එක කියලා අපි ගොඩක් වෙලාවට කන්සර්න් කරන්නේ නැහැ. ඒක තමයි ඔව් දැන් අනිත් එක ගෝක ගොඩම බලපානි බෝයිස්ලට වඩා ගර්ල් කෙනෙක්ට දැන් ගොඩක් වෙලාවට ඔතන දැන් චිලීට වඩා ප්‍රශ්න වුණේ මට. දැන් ගොඩක් අය සමහරලාට මම චිලී එක යාළු වෙලා හිටියද එහෙම කියලා. ඇත්තට මෙහෙම කිසිම සම්බන්ධයක්වත් මොකද එතකොට වෙද්දි චිලීට මම හිතන්නේ ගර්ල් කෙනෙක් හිටියා. මේ එතකොට මටත් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා. ඒත් ඒක ෆිල්ම් එකකට කරපු එකක් කරෙන්න මේ වෙන කිසිම දෙයකට හිතලා කරපු දෙයක් නෙවෙයි. මේ ෆේමස් කාට හරි විතර පාරක යන්න බෑනේ හැමදාම. හරි ෆේමස් හරි හරි යන්න යන්න. ටීනා මම එකක් කියන්න ඕන ඔයා පික්චර්ස් වලට මාර ලස්සනයි හතරක්. හැබැයි ෆොටෝග්‍රාෆ්ස් වල ඔයාට ඕන ලුක් එකක් කැරි කරන්න බ්ලොග් මයි සීනියර් වෙස්ටර්න් ෂූට්ස් මොඩර්න් ෂූට්ස් ඉන්ඩියන් ෂූට්ස් ඔය හොස්ටල් එකේ හද හිටපු ළමේ කොහමද ඔච්චර ලස්සනට නිකන් ෆොටෝග්‍රාෆ්ස් වලට පෝස් කරන්නේ? ඇත්තටම දන මම දන්නේ මම හිතනවා ඒක මට මොකක් හරි ගෝඩ්ගෙන් ලැබිච්ච ටැලන්ට් එකක් වෙන්න ඇති. සමහර මෙහෙමනේ අපි ඇත්තටම අර වා කිව්වා වගේ රියල් දකින්න අය සමහර වෙලාවට ෆොටෝස් වලට මාර ලස්සන. ඒ කියන්නේ ෆොටෝජෙනික් මාර විදියට. ඒ කියන්නේ ස්ක්‍රීන් එකට ලස්සන ඇත්තටම ලස්සනයි ස්ක්‍රීන් එකට ලස්සන නෑ. එහෙමත් අපේ ඉන්ඩස්ට්‍රි එකේ අපි ඕන තරම් දැකලා තිනවනේ. ඉතින් ඒ වගේ එක එක අඩුපාඩු තියෙන මම හිතනවා ඉතින් මම ෆොටෝස් වලට අර ඔයා කියන වගේ ඕනේ ලුක් එකක් ලංකාවේ ගත්තොත් ඕන විදිහට අඳලා බැලුවොත් මට සාමාන්‍ය මැච් වෙන එහෙම අන්මැච් වෙන කිසිම දෙයක් නෑ. දැනට මමත් හොයනවා මට මොකද්ද මැච් වෙන්නේ නැති කියලා හැමදේම ට්‍රයි කරලා ටැමිල් විදියටද ඉන්ඩියන් විදියටද හැම එක මේ ට්‍රයි කරන හැම එකම දැනට එහෙම කිසිම වෙලාවක වැරදිලා ආවත් يعني අපි හිතමුකෝ මේ දැන් මගේ ගිය ෂූට්ස් වලින් මම ආමි ෂූට්ස් ඒතර වොන්ඩර් වුමන් ඒ වගේ ගොඩාක් චරිත මම කරලා තියෙන ඉතින් මට එතනදි සෑහෙන හොඳ කමෙන්ට්ස් ලැබිලා තියෙනවා. මම හිතනවා මං හිතනවා මොකක් හරි මගේ තියෙන ටැලන්ට් එකත් එක්ක සහ මට දුන්න දෙයකින් මොකක් හරි වෙන්න තියෙම වෙන්න ඇති කියලා මං හිතනවා. ඉතින් හොඳයි දැන් මම දන්නවා ගර්ල් කෙනෙක් විදියට මේ ඉන්ඩස්ට්‍රි එකේ ඔළුව තියාගෙන ඉන්න එක හරි අමාරුයි. අනිත් කට්ටිය බැරදි විදියට බැරදි විදියක් කරේ නැතත් කරත් බැරදි විදියට මිනිස්සු බලන්න කට්ටියක් ඉන්නවා. මම දන්නවා ලයිව් එකේ ඉන්නකොට වාගේ බටන් එකක් ගැලවුණා. ඊට පස්සේ ඒක නිකන් වෛරල් ගියා. ඒක වාට ඒ කන්ට්‍රෝල් කරන්න බෑනේ මිනිස්සු බලන්න දේ බලනවා. හැබැයි ඔයාට ඔයා ඒ මොහොතේ ඔයා මොකද හිතුවේ?
අපරාධය ඇයි මේම කරන්නේ මිනිස්සු නෑ ඒක දනු ඇත්තටම මේ ඒකත් කියන්න ඕනේ මම දැන් සාමාන්‍ය අපි මොඩල්ස්ලානේ අපි මේ දින රස්නිත් එක ඇතුළට වුණාත් ඇඳගෙනවා ස්කිනි ඇඳගෙනවා මේ ඇත්තටම එහෙම හිත හිත එළියට ප්‍රෝග්‍රෑම් වලට යන්නේ නැහැ මොකද මම ඇත්තටම මේ ස්කිනි ඇඳගෙන යටට ඒ මන්දිනේ මම මගේ ඇඳුමට උඩින් එහෙම රිලැක්ස් එකේ තමයි කොහොම වෙලාවත් මම ඇඳගෙන ඉන්නේ ඒක මගේ ස්ටයිල් එක ඉතින් මම ඔයගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එක කරනකොට හිතන්නේ නැහැ මගේ බටන් එක ගැලවෙයිද අද නැති වෙයිද ඉතින් මට නටන්න කියලා ගොම් ප්‍රෝග්‍රෑම් वैरल වකරි ඕනම කෙනෙක්ට බලන්න කියලා කියන ඒකේ මගේ තියෙන මම අඩරේ ඇඳගෙන ඉන්නේ පැඩඩ් එක. එහෙම නැතුව මේ මගේ බස්ට් එකේ එහෙම ලොකු එකක් නැහැ. හරිද? ඉතින් මිනිස්සු ඉතින් ඒක හිතනවා මගේ මේ මේ ඇතුලේ මේ ඉතින් මට ඒක ලොකු ගැටලක්. මොකද මම ෂෝට් ඇඳගෙන එක එක විදිහට ලංකාවේ මම කරලා තිනවනේ ෆොටෝ ෂූට්. ඉතින් මම මෙහෙම ඒක ඇත්තටම ගත්තොත් සමහර වෙලාවට වෙන නිලී කිරණ ඔතන ඩිසිෂන් එකක් ගන්න. හැබැයි මම මේ වෙලාවේ එහෙම මුකුත් මම කරන්න ගියේ නැහැ. මොකද ඒක මගේ ෆෝල්ට් එක කියලා මම හිතාගෙන ඉතින් මම එතනින් ආවා මොකද මට මතකයි ඒ දවස්වල කවුරු සින්දු හරෝ මේව දැම්ම වෛරල් ගිහිල්ලා ඒක තමයි උඩින් තිබ්බේ මේ කවුරු සමහර අය මියුසික් වීඩියෝ සෑහෙන වියදම් කරගෙන කරලා තිබුණා හැබැයි හැමෝම බලලා තිබුණේ මගේ අර මේ බටන් එක ගැලවිච්ච එක මේ ඉතින් මට ඉතින් මුකුත් කරන්න දෙයක් නැහැ ඒකට මොනවා කරන්නද දරුවෝ ඒක ඉතින් ඇත්තටම ඒ හදිස්සියේ වෙච්ච දෙයක් අපි හිතන්නේ නැහනේ කොයි හරි යනකොට අපේ බටන් ගැලව අපි නටනකොට ඉත හිතින්නේ නැත්නම් අපේ කලිසම ගැලුණාද මේ කොයි හරි වාටිකට ගිහිල්ලා අපි රිලැක්ස් එකේ නටනකොට අපි හිතන්නේ මම මෙහෙම බලද්දි මන් දෙක ප්‍රසන්ට් අද්දෙන් බය වෙනවා මගේ මොන දිහා බලන්නේ ඔක්කොම නේද ඔය ඉතින් මම මෙහෙම බලන්නේ දැන් බටන් එක ගැලේ මම ඉතින් ඒක ෂේප් එකේ මෙහෙම දදා ඊට පස්සේ ආයේ දැන් මම මගේ මූණත් දැන් අවුල්ලා මම මේ පැත්තට හැරුණා හැබැයි අර ඒ වෙලාවේ මම හිතන්නේ කැමරා කරන එක්කෙනාට තිබුණා සමහර ලයිව් හිඳ මම දන්නේ ඒගොල්ලෝන්ගේ මොනවද තිබ්බ එයාත් ඔක බලලා එයාත් කියලා zoom එකේ බලවත මන් දන්නේ තිබ්බ ප්‍රශ්න කියලා ඉතින් ඒ කියන්නේ ඒ වෙලාව හැටියට ඒගොල්ලන්ට මොකක් හරි දෙයක් කරන්න තිබ්බයි කියලා මම හිතන එක වෙන එක්කෙනෙක් හරි වෙන්න प्रश्न ఫోన్ එක දෙන්නද කියලා මම පොඩක් කියන්නේ ෆෝන් එක නම් හම්බුණා දැන් හැබැයි ඔය කියන තරම් අර මේවක නෙමෙයි iPhone හොඳ අර මේවක නෙමෙයි මම හිතන්නේ මේ පොඩි පොඩි iPhone මේවක හම්බුනේ ඒක මම විගුරුවා ඊළඟට මේ පොකල ඇත්තටම අර හොඳ iPhone ඒ කියන්නේ iPhone තමයි අර පොඩි සයිස් මොකද්ද කියලා මට ඒක තේරෙන්නේ නැහැ ඒ කියන්නේ අර පොඩි iPhone තියෙන්නේ මොකක් 6ද මොකද්ද මන් දන්නේ නැහැ මොකක් හරි ඒ වගේ එකක් ඉතින් මම ඒක තියාගත්තනේ මට හම්බුනේ අනිත් එක ඊට වඩා හරියන් බැලුමුත් අහගත්තා අපි ඉත අලුත් iPhone එකක් කියලා මම නම් දන්නේ නැහැ. ඒක තමයි ඒකට මම කියන අර හොඳ එකක් නේ සාමාන්‍ය. ඔය කැමරා සුනේවා නෙමෙයි මේ කැමරා එකක් එක්ක. මේ සාමාන්‍ය එකක් අම්මයි මේක. Oh, that's so funny. ඔයගේ අක්කලාගෙන කියනකො. අක්කලා දෙන්න මට අක්කලා දෙන්නෙක් ඉන්නවා ඒගොල්ලෝ හැබැයි හරි ලස්සනයි තුන් දෙනාම තුන් විදියක් ඉතින් එක්කෙනෙක් ඉන්දියන් එක්කෙනෙක් වගේ එක්කෙනෙක් පොඩ ටැමිල් මික්ස් ශ්‍රී ලංකන් පෙනුමක් තියෙන ඉතින් ඒගොල්ලෝ නේ ඉන්ඩස්ට්‍රි එක ඉස්සර වැඩ කරා දැන් වැඩ කරන්නේ ඉතින් දෙන්න මැරිඩ් ඉන්න මන් තමයි ඉතින් දැන් ඉන්ඩස්ට්‍රි එක වැඩ කරන්නේ ඔය බන්නේ ඔය ළඟදී අම්මෝ නේ දැන් බඳින්න බෑනේ කොල්ලොත් නෑනේ කියලා ප්‍රධාන දේ ඔල්ලෝ හොයන්න පොඩ්ඩක් අමාරු මේ දවස්වල හැබැයි ඔව් අපි කොල්ලෝ මදි 48% තමයි කොල්ලෝ කොල්ලෝ දැන් ඔක්කොම භාගය වෙන වෙන හේවනේ වෙලා තියෙන්නේ හැබැයි මේ දවස්වල සිංගල්ද බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා මෙහෙමයි හිටියොත් මම සාමාන්‍ය රිලේෂන්ෂිප් එකකටත් එහෙම අර බොරුවට බොරු හේතුවකට උනාට එහෙම නවත්තන කෙනෙක් නෙවෙයි හැබැයි ඉන්න පුළුවන් එක්කෙනෙක් එක දීර්ඝ කාලීනව ඉන්නවා හැබැයි අර
බඳින එක මම බලෙන් කියන්න යන්නේ දනෝ අනේ මම මැරි කරන්න අරකද මේකද කියකිය වද දෙන්න යන චරිතේ ඕන්නම් බඳින්න නැත්තම් නිකන් මේ කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි තීනසන බර්ගර් ගර්ල් කෙනෙක්නේ මම හැමදාම කියන්නේ බර්ගර් ගර්ල්ස් බර්ගර් කට්ටිය හරි හොඳයි ෆන් එකේ ඉන්න මිනිස්සු ඕන දෙයක් වෙන්න පුළුවන් විත්තේ කරාගෙන ගෙදර වැටෙන්නත් පුළුවන් හොඳට කාලා හොඳට හිතාගෙන රිලැක්සින් ඉන්න කට්ටිය ඒක නම් ඇත්තමයි ඔය කොටේ නේද මම ස්කූල් ගිය කොට හේන එහෙම නැතු මං ඉපදුනේ නිගම් නිගම් හරි එහෙනම් ටීනා ආවට බොමුස්ස අලුත් ප්‍රොජෙක්ට්ස් මොනවද තියෙනවද මේ දවස්වල නම් මම ටෙලි ඩ්‍රාමාස් තමයි කරන්නේ මොකද ඇත්තටම අර මොඩල් ඉන්ඩස්ට්‍රි එකෙන් චූට්ටක් විතර බ්‍රේක් එකක් ගන්න තියෙනවා දැන් ඉන්ඩස්ට්‍රි එක ඇත්තටම අර මොඩල්ස්ලට කියලා ලොකුවට වැඩ නැහැනේ ඇත්තටම මේ දැන් අර මේ යන විදිහට අනිත් මොඩල්ස්ලත් වැඩි සෑහෙන්නම් බෝ ෆොටෝ ෂූට් කරන ඔක්කොම බැලුවොත් මොඩල්ස්ලා මේ ඉතින් එහෙම ඉන්නේ හිත චූට්ටක් මම අර ඩ්‍රාමා පැත්තට ෆිල්ම්ස් පැත්තට පොඩ්ඩක් ඒ පැත්තේ වැඩ කරගෙන යනවා ඉතින් පොඩ්ඩක් දැන් කලින්ට වඩා පොඩ්ඩක් කැප වෙලා ඉතින් ඒ පැත්තෙන් යන ගම මොඩල් වැඩක් කරන්න නැතුව මේ ඒවත් කරනවා නේ හරි प्लास्टिक सर्जरी එහෙම කරලා නැහැ හැබැයි ඉස්සරහට මම ට්‍රයි කරනවා මට මොකක් හරි එකක් ආසාවක් වුණොත් කරගන්න මොනවා හරි එකක් නෑ වැඩි නේවනේ මේ බාස් ස්ටාන මට මගේ ශරීරයේ වෙන වෙන පාර්ට්ස් මුකුත් වැඩි කරගන්න අනු කරගන්න ඕනේ නෑ එහෙම ආසාවක් නෑ ඒවන මට හිතුණොත් අර මගේ මූණේ මොනවා හරි අපි හිතමු කො ලස්සන ලිප් එකක් හරි එහෙම මොනවා හරි කරගන්න සමහර ඒවට ඉතින් මම ආසහින්ද සමහර ට්‍රයි කරනවා ලස්සන තිබ්බොත් මෙහෙම කරන්න ස්කින් එකට හරි ට්‍රීට්මන්ට් එහෙම ඒ නැතුව ලොකුවට එහෙම ට්‍රයි කරන්නේ මොකද මං හිතනවා එහෙම දැනට මගේ ලොකුවට ඇඟේ අඩුපාඩු වන්නේ නැහැ කියලා දැනට ඕනේ හැබැයි මම කියන ඔය ටීනා ඔයා ඇත්ත කියන විදිය තමයි ඇත්තට ඉට්ස් සුපර් ඒ වගේ ඕපන්ලි කතා කරන්න කට්ටිය හරි අඩුයි වෙන දෙයක් වෙන්නන්න බලන්න හැබැයි මේ පැත්තට I really appreciate that and අනිවාර්යයෙන්ම මොකද අපේ ප්‍රෝග්‍රෑම්ස් වලට ඇවිල්ලා සමහර අය හැමදාම මොනාද වා ඉන්ජෙක්ෂන් ගහන පණ යන කීල ඩොක්ටර්ස්ලා ළඟ ඒ උනාට සුදු වයිටින් ක්‍රීම් ගන්න හැබැයි ඇවිල්ලා කියන්නේ නැහැ නේ ගන්නවා කියලා දන්න කියන්නේ හැමදාම උදේට ගස්ලබු ජූස් එකක් අවකාඩෝ ජූස් එකක් බොනවලු බඩ පැලිල යන්නේ කියලා कैरेट जूस बोनाम गोटकोल जूस बोना डॉक्टर्स बड़े तीन तेल फैटे मुखाकर वाइटिंग क्रीम पाविच करना गिदर गिंपल हंगल तीन तीन चारितने चारितने लंका හැමෝම අර සමහර අය හැමෝම කියන්නේ කැමති නේ තමන් කරන එක කියන ඒවා ඉතින් එහෙම තමයි ඉන්නේ හැබැයි අර අම්බුණම නෑ මම මුකුත් ජූස් කරන්නේ නෑ අනේ ඩාලින් නෑ මම මේ නැචරල් ඕ ඒක නෑ ඉපදිච්ච දවස් ඉඳලා මම නෑ මම සුදුයි පිස්සුද ඒ දවස්වල ඉඳලා එහෙම තමයි කියන්නේ ගැන උපතින් එනකොට විඳන් ඒගොල්ලෝ ඒ පාටට ඉඳලා තියෙන සමහර වෙලාවට ඒ වගේ චරිත ඉන්නවා ඉතින් මොනවා කරන්නේ I have never laughed so much on a show बोरुणी අර ජූස් එක උදේට බනා මේ ජූස් එක ගන්න තේ මේව කන්නේ මං අරව ගන්න ශ්‍රී ලංකන් මට බෑ මැකරෝනි අරව විතරේ හරි ඉතින් ඒව තියනවා ඉතින් අයියෝ හැබැයි මේ රීදි රායක වගේ ෂෝ එකට ගියාම අඳින්නේ ඒව නම් අරු ලස්සන තියෙන ඔක්කොම එකට අරගෙන ඉන්නේ හැබැයි හරි Ambo, this has been such a fun show. Thank you, Tina. Thank you are amazing, you. And I wish you all the very best. Thank you. You look stunning. I told Apu Editor, in terms of appearance, you look fabulous. Thank well dressed. Thank you. Thank you. Dano, our program ke ranikar, mam ethnu goda kasaving. Our program ke sahin kalin dalay India da velava ta adha free ra kamvechaga mam bena mukku. Better ganne tu me oyaagi better gatte. Superb. Thank you so very much, Avata. Thank you. Ena abhi hamo thava episode ke ethakam saturingi na. It's a wrap.